අපේ ඉදිරියදා නොඒකාකාර ක්‍රියාකරණෝ ඒවා දිනපතා නැවත නැවත කරන විට ජීවිතය ඒකාකාරී වෙනවා ඔබට ජීවත් වීම අර්ථවත් කරගන්න ඕන නම් ඔබ කරන සෑම ක්‍රියාවක්ම අර්ථවත් වෙන්නට ඕනේ මේදී තමන් කරන ක්‍රියා අර්ථවත් කරගන්න ක්‍රමයක් ඔබට හඳුන්වා දීමට මා කැමතියි ඊට පෙර අහන්න ඕනේ ඔබට යම් ක්‍රියාවක් අර්ථවත් වෙන්නේ කොහොමද කියලා දැනට නම් අපි දන්නේ යම් ක්‍රියාවකින් මුදල් ලැබෙනවා නම් ඒ ක්‍රියාව අර්ථවත් එයින් ලැබෙන මුදල් ප්‍රමාණය අනුව ඒ අර්ථය වැඩි වෙනවා ජීවත් වීමට මුදල් අවශ්‍යයි නමුත් මුදල්ම පරමාර්ථය කරගෙන ජීවත් වීම ඉතා පාටුයි ඒ හැරෙන්න ජීවත් වීම අර්ථවත් කරන පැතිකඩ රාශියක් තියෙනවා නිදර්ශනයක් හැටියට ඔබ යම් ක්‍රියාවක් సౌందర్య අර්ථයෙන් කරොත් එය සුන්දර ක්‍රියාවක් වෙනවා එසේ මානුෂ සේවයේ අර්ථයෙන් කරොත් එය අර්ථවත් වෙනවා ඒ වගේම මානුෂත්වයෙන් ඔබ යම් ක්‍රියාවක් කරොත් එය අර්ථවත් වෙනවා මේ අර්ථ අතරින් ගැඹුරෙන්ම හතවතට දැනෙන අර්ථය තමයි යම්සි ක්‍රියාවක් අධ්‍යාත්මික අර්ථයෙන් කිරීම. මේදී මා ඔබට හඳුන්වා දෙනවා යම්සි ක්‍රියාවක් අධ්‍යාත්මික අර්ථයෙන් කළ හැකි ආකාරය. ඒ මම ඉගෙන ගත්තේ බුදු දහමෙන්. බෞද්ධ සද්ධාවතුන් බුදුන්ට මල් පූජා කරන විට මෙහෙම ගාථාවක් කියනවා. පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පං මිලායාති යතාය ධම්මේ කායෝ තථායාති විනාශභාවං මේ බාවෙ මම බුදුන්ට පූජා කරමි මේ පින හේතුයෙන් මට මොක්ෂය ලැබේවා මේ මල් යම්සේ පරව යන්නේද මාගේ ශරීරයේද එසේම විනාශවන්නේය මෙහෙම මෙනෙහි කිරීමෙන් ඒ මල් පූජා කිරීම අධ්‍යාත්මික වශයෙන් අර්ථවත් වෙන බව ඔබට හැඟෙනවා ඇති අපිට එදිනෙදා කරන බොහෝ ක්‍රියා මේ වගේ අධ්‍යාත්මික අර්ථයෙන් කරන්න පුළුවන් අප දිනපතා යාන්ත්‍රිකව කරන අවදි වීම ජලය පානය කිරීම දත් මැදීම ව්‍යායාම කිරීම ආහාර අනුභවය මේ ආදී ක්‍රියා අධ්‍යාත්මික අර්ථයෙන් කරන විට ඒවායින් ගැඹුරු ජීවන ප්‍රබෝධයක් ඇති වෙනවා ඒ වගේ මේ ක්‍රියාවේ ගුණයද උසස් වෙනවා මෙතන සිට අපි එදිනෙදා කරන ක්‍රියාවලට දිය හැකි අධ්‍යාත්මික අර්ථ විමසා බලමු මේ මා දක්වන්නේ නිදර්ශන කීපයක් පමණයි ඔබට කැමති පරිදි එහි අර්ථ වෙනස් කරගන්න පුළුවන් උදෑසන අවදි වීම අලුත් දිනයක් ලැබීමට මම වාසනාවන්ත වෙලා තිබෙනවා අද දිනය පරිපූර්ණව සතුටෙන් හා සාමයෙන් ගත කිරීමට උදාවන හිරුට මම පොරොන්දු වෙමි අද දිනය මට ලබා දුන්නාට මුළු විශ්වයට මම ස්තුතිවන්ත වෙමි ජලය පානය කිරීම මේ ජලය මට වර්ණ සුඛ බල ආයු ලබා දෙන දිව්‍ය ඖෂධයක්ම වේවා ආහාර අනුභවය මේ ආහාරය මට ලබා දුන් සියලු දෙනාට මෙන්ම මහ පොළව හිරු සඳු වාතය ඇතුළු සමස්ත විශ්වයටම මගේ ස්තුතිය වේවා මේ වේලේ කුසගින්නෙන් පෙළෙන සියල්ලන්ටද මෙවැනි ආහාර ලැබේවා අන්න බ්‍රහ්මා මේ වේද පාඨය එයින් කියන්නේ ආහාර යනු බ්‍රහ්මයි ඒ කියන්නේ ආහාරය බ්‍රහ්ම හා සමානව පූජනීයයි කියලා
උදෑසන මුහුණ සේදීම මගේ මුහුණ සැමට ප්‍රිය දර්ශනයක්ම වේවා දත් මැදීම ප්‍රසන්න වචන කතා කිරීමට මුව පිරිසිදු කරමි ආහාර පිසීම මේ පිසින ආහාරය වර්ණ බල සුඛ ආයුෙන් යුක්ත වේවා මේ පිසින ආහාරයට මම ආදරයද මුසු කරමි ව්‍යායාම කරන විට ශරීරයට යෝධ ශක්තිය බලය ජවය ලැබේවා ඇවිද යෑම පෘථිවිය මත මෙසේ ඇවිද යන්නට ලැබීම කෙතරම් භාග්‍යයක්ද පෘථිවිය මත මෙසේ ඇවිද යන්න ලැබීම කෙතරම් භාග්‍යයක්ද හුස්ම ගැනීම සිය ඇතුවම ආශ්වාස කරමි සිය ඇතුවම ප්‍රශ්වාස කරමි මේ හුස්ම ගන්නා වර්තමාන මොහොතේ ජීවත් වෙමි අන්‍යයන් සමග කතා කිරීම අර්ථවත් දෙයක්ම කතා කරමි කතා කරනවාට වඩා නිශ්ශබ්දව සිටිමි අවශ්‍යම වචනය කතා කරමි අනිකාගේ සිත දූෂණය වන කිසිවක් නොකියමි මටද නොඇසීවා දුරකථනයෙන් කතා කිරීම නොපැහැදුන අය පැහැදෙන ලෙසද පැහැදුන අය වඩාත් පැහැදෙන ලෙසද කතා කරමි බැංකු කාඩ්පතෙන් මුදල් ගැනීම ඉපයීම අමාරුයි වියදම් කිරීම ලේසි ප්‍රවෘත්ති නැරඹීම ලොව දෙස අනුකම්පාවෙන් බලමි මට කළ හැක්කේ කුමක්ද සර්වේ භද්‍රාණි පශ්‍යන්තු වේද පාඨයක් සෑම දිනාම යහපත දකිත්වා සෑම දිනාටම සත්‍යය අවබෝධ වේවා ගිය ඇමදීම මේ දූවිලි පිසහරින්නාසේම මම මගේ කෙලෙස් දූවිලිද පිසහරිමි කාමරය පිළියෙල කිරීම පිළිවෙල නැති තැන ජීවිතයද නැත ගෞරවය ලබන විට මේ ගෞරවය මට නොව සද්ධර්මයටයි ස්නානය කරන විට ජලය මගේ ශරීරයේ තැවරුණු කුණු සෝදා හරින්නාසේම මගේ සිතේ තැවරුණු කුණුද සෝදා හලා මැනවි පියගට පෙළක් නගින විට මේ අයුරින්ම මම විඤ්ඤාණය ඉහළට ඉහළට නගින් මේ අයුරින්ම මම විඤ්ඤාණය ඉහළට නගිමි පිය ගැට පෙළක් බසින විට බසින පඩියක් පඩියක් පාසා මගේ මෝහය අඩු වෙනවා බිම් තලයට පැමිණි විට දැන් මම යථාර්ථය සමග රැකියාව කරන විට මේ ක්‍රියාවෙන් මම මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට දායක වෙමි
ආත්මාර්ථයෙන් තොරව අනිකාගේ යහපත සඳහා ක්‍රියා කිරීමට මම ඉගෙන ගනිමි. මට ගෙවන වැටුපටත් වැඩියෙන් වැඩ කරමි. ඒ මගේ සතුටයි. නින්දට යන විට අද දවසට මම මිය යමි.